Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. බල හැටියට අපිට වෙනෙන්න බෑ. අරින් නැට්ටට බල්ලා වනන්න බෑ. ඒ නිසා එහෙම වෙන්නත් අපි සූදානම් නැහැ. ඉතින් අපි හැමදාම කියපු ආකාරයට පක්ෂවලට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. හැබැයි පහුගිය දිනවල විචිත සිද්ධිය ඉතාම අවාසනාවන්තයි. මොකද මේ වැඩපිළිවෙලේ ආරම්භක කණ්ඩායමක් හැටියට හිටපු අය මේ තත්ත්වයට වග කියන්න ඕන කෙනා එකම එකාසු වෙලා හරි මගක් ගැන කතා කරන එක. ඉතින් ඒ කාලේ හරි මගේ ගියා නම් මේ කාලේ මෙහෙම ඩොලර් නැති වෙන්නේ නැහැ. එතුමාම කියනවා අපේ ගමම්පිල ඇමතුමාම කියනවා අපේ මිත්‍ර ඇමතුමාම මේකට ප්‍රශ්නේ කොවිඩ්ම නෙමෙයි පහුගිය කාලේ පාලනය කරපු ආකාරය. හැබැයි පහුගිය කාලේ පාලනය කරපු කෙනත් එකම තමයි හරි මගේ යන්න හදන්නේ. ඉතින් සමහරක්කට එතුමාලා අපිට තනියම කොහේ හරි එතුමාලා දෙන්න අපිට දොස් කිව්වා නම් අපිට ගැටලුවක් නැහැ. මොකද එතුමාලා දෙන්න මේ තරම් විනාශයක් ඒ රටට කරපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයත් එක්ක ඊට බුදනාධිපතිවරයත් එක්ක මූලාසනේ තියාගෙන ආණ්ඩුව විවේචනය කිරීම අපිට ඉවසන් ඉන්න පුළුවන් කාරණ නෙමෙයි. එතුමාලත් එක්ක මේ වැඩපිළිවෙල ආරම්භයේ සිට මාත් හිටියා. මහනුවර රැස්වීම දුවාට මතක ඇත. ඉතින් එතුමාලා ඉවත් වීම ගැන මගේ සතුටක් නැහැ. නමුත් ඉතින් එහෙම කරන්න බෑ. දැන් මේ තත්ත්වේ මත ආණ්ඩුවට ලොකු පහරක් නේද? දැන් සුළු පක්ෂ සියල්ල ඉවත් වෙනවා. නැති ආණ්ඩුවට එහෙම ලොකු පහරක් නැහැ. ආණ්ඩුවට ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා. මොකද ආණ්ඩුවට දැන් ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. මේ කොවිඩ් තත්ත්වේ නිසා ඩොලර් පිළිබඳ ප්‍රශ්නේ මේ තියෙන තෙල් අර්බුදය, විදුලි අර්බුදය ඒව තමයි ප්‍රශ්න. මේ පක්ෂ කීපයක් ඉවරන එක තරම් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද හම්බුච්ච මේ දුරේ? මට තිබිච්ච එකම හම්බුණා ඉතින්. මොකද තිබුණේ කියලා? නෑ ඉතින් මම ඇත්තටම මම හිතුවා යම් කිසි සිද්ධියක් වුණා. ඒ සිද්ධිය උඩ මම කිව්වා මම අමාත්‍ය ධුරෙන් අයින් වෙන්නම්, ඒක නිවැරදිව පරීක්ෂණය කරන්න ඒ අවශ්‍ය කරන සහයෝගය දෙන්නම් කියලා. ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ කළා. පොලිස්පතිතුමා වාර්තාවකුත් දීලා තියෙනවා. ඊළඟට කමිටුවක් විසින් ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ කළා. ඒක එතනදී මම නිවැරදි කියලා ඒ අය වාර්තාවක් දීලා තියෙනවා. අධිකාරු ජනාධිපතිතුමා නැවතත් මේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීලා තියෙනවා. මම ඇත්තටම මම වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ විශේෂයෙන්ම පොල් කර්මාන්තය මේ රටේ ඩොලර් මිලියන 900ක් දක්වා ගේන්න මට කැබිනට් අමාත්‍ය රමේෂ් වදිර නැමැතුමත් එක්කලා පුළුවන් වුණා. මම ඇත්තටම සතුරු වෙනවා. මම මගේ එකම බලාපොරොත්තු තමයි මේ රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවක විශේෂයෙන්ම ඩොලර් පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙන වෙලාවක පොල් ආශ්‍රිත කර්මාන්ත පොල් වගාව සහ පොල් ආශ්‍රිත කර්මාන්තත් ඊළඟට තල් සහ කිතුල් කියන අනිත් කර්මාන්ත දෙකත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ ජන ජීවිතවලට නගා සිටිනවා වගේම ආර්ථික ශක්තිමත් කරන්න තරන්ට ගේන්න තමයි බලාපොරොත්තු. දේශපාලනයේ සදාකාලික මිතුරොත් නැහැ, සදාකාලික හතුරොත් නැහැ. ඒක නිසා සමහර අවස්ථාවලදී කොයි විදියටද කොයි ආකාරයකද ක්‍රියාත්මක කරන්න කියන එක ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. ඉතිහාසයේ පුරාවටම ඒ වගේ තීන්දුව తీරකවල කල්යල් බලලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා මමත් දැන් අවුරුදු 28ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් 2010 වර්ෂයේදීත් කට්ටියක් කඩාගෙන ගිහිල්ලා ඒත් ආණ්ඩුව පීඩවන්න කටයුතු කරත් ජනතාව තීන්දුවක් දුන්නා. ඒ වෙලාවේදී ඒ තීන්දුව මත අපි නැවත ජයග්‍රහණය කරලා අපි ඉස්සරහට ගියා.